පාවිච්චි කරන කරන්ට් එක ඕගොල්ලන් ගෙදරට කොහොමද දෙන්නේ කියලා ඕගොල්ලෝ දන්නේ නැහැ නේද? රයිට් අපි බලමු දැන් ඒක. කියන්නේ ශක්ති ප්‍රභේදයක්. ඒක මවන්නවත් විනාශ කරන්නවත් බෑ. අන්න ඒකින්ද ලංකා විදුලි බල මණ්ඩලයට සිද්ධ වෙනවා හැම තත්පරයකම රටේ ජනතාව ඉල්ලන විදුලි ප්‍රමාණය අඩු වැඩි නැතිව සපයන්න. මේක කරන විදිය හරිම රසවත් කතාවක්. මම කියලා දෙන්න යන්නේ අන්න ඒ කතාව. අපේ රටේ විදුලි පරිභෝජනය දවස පුරා වෙනස් වෙන හැටි තමයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ දවස පටන් ගන්න තැන. ලවර 12යි. පාන්දර 4 විතර වෙනකොට අපි ඇහැරෙනවා. උදේ 6 වෙනකොට ඉරියලිය වැටෙන්න ගන්න නිසා දැන් ලයිට් නිවනවා. එතකොට විදුලිය ඉල්ලුම අඩු වෙනවා. ඊට පස්සේ අපි කාර්යාලවලට ගිහින් වැඩ පටන් ගන්නකොට ආයෙම ඉල්ලුම වැඩි වෙනවා. දැන් දවල් 12යි. කෑම වෙලාව. අපි කාර්යාල වැඩබිම්වල වැඩ නවත්තලා කෑමට යනකොට ආයෙම විදුලි ඉල්ලුම අඩු වෙනවා. දැන් හවස 5යි. ගෙදර යන වෙලාව. ඔන්න විදුලි ඉල්ලුම ආයෙත් 5ට යනවා. හවස 6:30ට විතර ඉර බැහැලා කළුවර වැටෙනකොට අපි ආයෙම ලයිට් දානවා. ඔන්න දැන් විදුලි ඉල්ලුම ආයෙත් ඉහළට යනවා. එහෙම වැඩි වෙලා රෑ 7:30 විතර වෙනකොට දවසේ උපරිම ඉල්ලුම තියෙන වෙලාවට එනවා. මෙහෙම ටික වෙලාවක් තිබිලා ආයෙම ටික අඩු වෙන්න ගන්නවා. රෑ 10:11 වෙනකොට අපි නිදා ගන්නවා. විදුලි ඉල්ලුමත් හොඳටම අඩු. ඔන්න ඔහොම තමයි අපේ රටේ දිනපතා විදුලි ඉල්ලුම වෙනස් වෙන්නේ. අපි මොනවා කළත් අපිට අවශ්‍ය හැම තත්පරයකම විදුලිය අඩු වැඩි නැතිව සපයන්න ලංකා විදුලි බල මණ්ඩලයට සිද්ධ වෙනවා. විදුලිය ශක්තියක් නිසා ඉල්ලන ප්‍රමාණයට වඩා වැඩියෙන් දෙන්නත් බෑ, අඩුවෙන් දෙන්නත් බෑ. දන්නවද විදුලි බල මණ්ඩලය කොහොමද දන්නේ කියලා? රටේ ජනතාව යම් මොහොතක කොච්චර විදුලියක් ඉල්ලනවද කියලා. ඒක දැනගන්නේ විදුලි සැපයුමේ සංඛ්‍යාතය දිහා බලාගෙන ඉඳලා. අපේ රටේ විදුලි සැපයුමේ සංඛ්‍යාතය හර්ට්ස් 50යි. රටේ විදුලි ඉල්ලුම හරියටම සැපයුමට සමාන නම් සංඛ්‍යාතය නියත අගයක තියෙනවා. ඉල්ලුමට වඩා විදුලි බල මණ්ඩලයෙන් ජනනය කරන ප්‍රමාණය අඩු වුණොත් සංඛ්‍යාතය ටික ටික අඩු වෙනවා. සැපයුම වැඩි වුණොත් සංඛ්‍යාතය වැඩි වෙන්න ගන්නවා. ඒ කියන්නේ සංඛ්‍යාතය දිහා බලාගෙන විදුලි ජනනය වෙනස් කරන එක තමයි ලංකා විදුලි බල මණ්ඩලයෙන් කරන්නේ. මේ රාජකාරිය කරන්නේ ලංකා විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන පාලක මැදිරියේ ඉන්න ඉංජිනේරු මහත්තයෝ. ඒගොල්ලෝ දවසේ පැය 24 පුරාම පද්ධතියේ සංඛ්‍යාතය දිහා බලාගෙන ඉඳලා ඉල්ලුමට හරියන්න විදුලි ජනනය වෙනස් කරනවා. ඔයගොල්ලෝ දන්නවද අපේ රටේ තියෙන හැම බලාගාරයක්ම හැම වෙලාවෙම විදුලිය ජනනය නොකරනවා? පද්ධති පාලන අංශයේ ඉංජිනේරු මහත්තයෝ තමයි තීරණය කරන්නේ මොන බලාගාරයෙන් මොන වෙලාවටද විදුලිය ගන්න කියලා. ඒක කරන්නේ මෙන්න මෙහෙමයි. අපි ගමු කලින් පෙන්නපු විදුලි ඉල්ලුම් ප්‍රස්ථාරය. දැන් පාලන මැදිරියේ ඉංජිනේරු මහත්තුරු ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කරවන්නේ විදුලි ඒකකයක් හදන්න යන වියදමේ පිළිවෙලට අනුව. මුලින්ම පණගන්වන්නේ අඩුම වියදම යන බලාගාරය. මේ දවස්වල නම් නොරොච්චෝලේ ලක්විජේ ගල්ලංගුරු බලාගාරය. 2011 අවුරුද්දේ එක ඒකකයකට වියදම් උනේ රුපියල් 6.750ක් විතරයි. ඊට පස්සේ සපුගස් කන්ද දැවිතෙල් බලාගාරය. විදුලි ඉල්ලුම වැඩි වෙනකොට ටිකින් ටික මිල වැඩි වෙන විදිහට අනෙක් තාප බලාගාර ක්‍රියාත්මක කරනවා. ජල විදුලි බලාගාරත් ඔය අතරේ විදුලිය ජනනය කරනවා. ඒක වෙන්නේ කොහොමද කියලා මම ඔබට තව ටිකකින් කියන්න. ඔය විදිහට විදුලි ඉල්ලුම වැඩි වෙනකොට තව තව විදුලි බලාගාර පණ ගන්නවනවා. රාත්‍රී කාලයේ උපරිම ඉල්ලුම තියෙන වෙලාවට අපේ මිල වැඩිම බලාගාරවලින් විදුලිය සපයන්න ලංකා විදුලි බල මණ්ඩලයට සිද්ධ වෙනවා. අන්න ඒක නිසා තමයි
අපි තමුන්නාස්සලගෙන් ඉල්ලන්නේ රාත්‍රී කාලයේ උපරිම ඉල්ලුම තියෙන වෙලාවට විදුලිය ඉතුරු කරන්න කියලා. එහෙම වුණොත් අපිට ඉතුරු වෙන්නේ මිල වැඩිම විදුලි බලාගාර වලින් ජනනය වන වියදම. ඔබ කල්පනා කරනවා ඇති ජල විදුලියෙන් විදුලිය නිෂ්පාදනය කරනකොට ඒකට වියදමක් යන්නේ නැති හින්දා ඇයි මේ ජල විදුලි බලාගාර ඉස්සෙල්ලාම විදුලි ජනනය කරන්න පටන් ගන්නේ නැත්තේ කියලා. ඒකට හේතුව මේකයි. දැන් ජල විදුලිය ලාභ වුණාට අපේ ජලාශවල ගබඩා වෙලා තියෙන ජල ධාරිතාව සීමා සහිතයි. අපේ ප්‍රධාන ජලාශවල ජලය තමයි විදුලි බල මණ්ඩලය වගේම මේ රටේ ගුවි මහත්තුරු වගා කටයුතු වලට පාවිච්චි කරන්නේ. ඒ වගේම මේ අපිට බොන්න වතුර එහෙමත් දෙන්නේ. අපිට පානීය ජලය සපයන්නේ. එතකොට දැන් අපි කොත්මලේ වගේ ජලාශයක් ගමුකු. දැන් කොත්මලේ ජල විදුලි බලාගාරයක් දිගටම ක්‍රියාත්මක කරන්න ගියොත් එහෙම කොත්මලේ ජලාශය හිඳෙන්න පුළුවන්. එතකොට කොත්මලේ ජලය පොල්ගොල්ල හරහා උගුලට හරවලා මහවැලි ජනපදවලට බෙදන්නත් බැරුව යනවා. එතකොට අපේ ගොවි මහත්තුරුන්ට වතුර නැතුව යන්නත් පුළුවන්. අන්න ඒක නිසා ජලාශවල ජලය පාවිච්චි කරන්න ලංකා විදුලි බල මණ්ඩලයට තනියම බෑ. මේක සිද්ධ වෙන්නේ ජල කළමනාකරණ ආයතනයේ සහයෝගය ඇතිව. මේක කරන්නේ කොහොමද? මේක කරන්නේ ලංකාවේ ජල කළමනාකරණයට පත් කරපු ජල කමිටුව. වෝටර් පැනල් කියලා කියන්නේ. ඒගොල්ලෝ හැම සතියකම රැස් වෙනවා. දැන් ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු මහත්තුරුත් මේ රැස්වීමට යනවා. ඔතනදී වාරි මාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජල සම්පත් මණ්ඩලය වගේ ආයතනවල ඉංජිනේරු මහත්තුරුත් එක්ක සාකච්ඡා කරලා තමයි විදුලි බල මණ්ඩලය තීරණය කරන්නේ ඊළඟ සතියේ ජල විදුලි බලාගාරවලින් කොපමණ ජනනය කරලා ජලය මුදා හරිනවද කියලා. අන්න ඒක නිසා පාලන මැදිරියේ ඉංජිනේරු මහත්තුරු ජල විදුලිය පාවිච්චි කරන්නේ අනෙක් පාර්ශ්වවල අවශ්‍යතාවය ගැන හොඳට හිතලා බලන්න. දැන් පැහැදිලිනේ. ඔන්න ඔය විදිහට තමයි අපේ රටේ විදුලියේ ඉල්ලුම සැපයුම සිද්ධ වෙන්නේ. ඉතින් ඕගොල්ලන්ට අවශ්‍ය නම් අපේ විදුලි බලාගාරවලට ගිහිල්ලා වැඩිදුර විස්තර දැන කියාගන්න පුළුවන්. අපි දැන් ඒකට ඉඩකඩ සකස් කරලායි තියෙන්නේ. රටේ ප්‍රධාන විදුලි බලාගාර කිහිපයක්ම අපි ඔයගොල්ලෝ වෙනුවෙන්ම විවෘත කරලා තියෙන්නේ. නුවර අධිකාරීගම වික්ටෝරියා බලාගාරය, බලංගොඩ කපුගල සමනලව විදුලි බලාගාරය, කැලණිතිස්ස තාප විදුලි බලාගාරය, ලක්ෂපාන විදුලි බලාගාරය ඔන්න ඕගොල්ලෝ වෙනුවෙන් විවෘත කරලා තියෙන්නේ. ඉතින් දැන් ඔන්න අපේ රටේ විදුලියේ ඉල්ලුම සැපයුම ක්‍රියාත්මක වෙන හැටි දන්න හින්දා ඔයගොල්ලෝ විදුලිය අර පරිස්සමින් භාවිතා කරන්න හිතට ගන්න ඕනේ. විශේෂයෙන්ම රෑ 7ත් 9ත් අතර කාලයේදී අපි විදුලිය පරිස්සම් කරගන්න ඕනේ. අපි විදුලිය ඉතුරු කරගන්න ඕනේ. රෑ 7ත් 9ත් අතර අපි විදුලිය ඉතුරු කරගත්තොත් රටේ නාස්ති වෙන විශාල මුදලක් අපිට ඉතුරු කරගන්න පුළුවන්. අන්න ඒක මතක තියාගන්න. ඉතින් ඔබට පුළුවන් අපේ වෙබ් අඩවියට පිවිසිලා බලාගාර නරඹන්න දින වෙන් කරගන්න. අපේ වෙබ් අඩවිය www.cep.lk.